හදරිනවනේ කොහොමද යුද්ධේ සාම කතා නැද්ද නෝ 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 ෆුල් කෝල් තාම යුද්ධ ආන්න හරි දිගටම කරගෙන යන්න අතාරින්න එපා මම ෆුල් ස්පෝට් අපි කොහොම හරි කරලා සලසලාන ඕනේ ගෙදරින් පන්න ගන්න ඕනේ අදහස නම් හොඳයි ඒක කොහෙටද ඉංග්‍රීසි ඉස්කෝලේ මාතලේ ගෙදරට උංගි ඒ ඉතින් අපේ ගෙදරනේ නිසංසලා අපේ ගෙදරට ආවහම කූල් ගතිය ගිහිල්ලා නිකන් කොත්තු ගහන සද්දෙටි කොත්තු කනව වගේ නෙමේ අහන් ඉන්න ගියහම තමයි ලෙඩේ මොනවා කරන්නේ දුංගි මං ඉතින් එකට පුරුදු වෙන්න එපා මාත් දැන් ওই ටික තමයි කරගෙන කරගෙන යන්නේ ඒ මොකද්ද මොකද්ද අපි මේ පුරුදු වෙනවට කියන්නේ මොකද්ද මේ රේසල් දැන් මොකද්ද ආ හරි 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 හොඳම රේසල් එක තමයි ඒක නෙමෙයි ඔව් එයා ඇවිල්ලා මල් වෙඩි දාලා හොඳට රණ්ඩු කරන්න පටන් ගත්තා මේ වෙඩිල්ල පත් වෙන වෙලාව හරි ඕම් මං ගියා අපිට ඒ තරම් කාලයක් නෑ සන්ධ්‍යා නර්මදාගේ යෝජනාව ස්ථිර කෙරුවා නම් අපිට එයාව ළඟින්ම තියාගන්න වෙනවා ඒ මොකටද වෙඩින් එකට ලෑස්ති වෙන්නද ඒගොල්ලන්ට සෑහෙන වැඩ ඇතිනේ ඒ ගෙදරත් ඉතින් ඉන්නේ හැම දෙයකටම පූජා විතරනේ අපෝ පූජා පූජා නර්මදාට හපන් එයා කිසිම දෙයක් දන්න ගෑණියෙක් කියන්නේ ඒ වුණාට ඉතින් ඒ පැත්තේ වැඩ අපිට කරන්න බෑනේ ඒ අය මොනව හිතයිද එහෙම කරන්නේ කොහොමද සන්ධ්‍යා නර්මදා හොඳට ලස්සනට ඇඳ පැළඳගෙන සිරිත් විරිත් කරන් ඉගෙන ගන්න එපාය නෑ ඉස්සරහ ලැජ්ජ වෙන්න බෑ ඔයා දන්නව නර්මදාගේ හැටි හායි ආන්ටි කියලා මූණ ඉමම ඉඳි බයි ආන්ටි කියලා යයි යන්න එයා දන්න විදියට නෑ මිනිස්සුන්ට සලකන්නේ ඒක තමයි සන්ධ්‍යා මම මෙච්චර පුන පුනා කියන්නේ ඔසරිය අඳින්න විවාහ සිරිත් විරිත් පූර්වෙ ඉන්න හැටි කොච්චර නම් දේවල් තියෙනවද ඉගෙන ගන්න දැන් කාලේ ඔක්කොටම ඉස්සෙල්ල ඉගෙන ගන්නේ බෝල් රූම් නටන්න ඔයාටයි මටයි ඕවා වෙනස් කරන්න බෑ අනිත් එක මම නර්මදාට කැමති ඒ ළමගේ හිත හොඳ නිසා මම දන්නවා ඒක ඇත්ත ඒ වුණාට ලේලි ඉන්න ඕනේ අපි කියන විදිහට එයාත් කවදාරි නැන්දම්ම කෙනෙක් වුණාම දැනගන්න එපැයි අනිත් ඇටි කියලා දෙන්න මම ඔයාව බලන්න එහාටත් ගියා. ඇයි? මොකද තුවමනාවක්? නැහැ නිකමට. දැන් ඔයා ඉතින් මෙහෙම තමයි නේද? ඉතින් ඒකට ප්‍රශ්නයක්ද? හපෝ නේ. ඔයාට හරියට තරහ යනවනේ. අනේ. එහෙම දෙයක් නෑ. මම මේ කතා කරන විදිය. ඒක නෙමෙයි. අර පූර්ණිමා යාළුලා හිටිය වත්තේ අසංක ඒ මනුස්සයා පේන්නවත් නැහෙනි මන්නම් කවදාවත් දැකලවත් නැ ෂා ඒක නම් මාරේ ලව් ස්ටෝරි එක හොඳට බලපන් ඒ අර කොල්ලමද කියලා ඔහු නේන්නම් මට හොඳට මතකයි ඔය කොල්ල තමයි අපිත් එක කතා කළේ එනං අපි අක්කට කියමු. පූර්ණිමා අක්කේ. 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 නංගි. මම මේ කල්පනා කරේ අර බයිසිකල් කොල්ලගෙන මට හොඳට මතකයි ඔය කොල්ලුන්ගෙන් එක
දැක්කේ තමයි එදා මට නානතුට පුලේදී හම්බුනේ. මම නංගිට කිව්වේ නේද? ඕකනම් බලන් ඉඳලා හරියන්නේ නැහැ අක්කේ. අනිත් එක ඇයි ඔය මිනිස්සු අපි පස්සෙන් ඔච්චර පන්නන්නේ? මේක නම් ගෙදෙට්ට නොකිය බෑ. හෙපා හෙපා. කිව්වොත් ලොකු කලබලයක් වෙන්නේ. ඊට පස්සේ මේක මුළු ගමම දැනගන්නවා. අපිට ඒගොල්ලන්ගෙන් ලොකු කාදරයක් නැහැනේ. මේක අපි තුන්දෙනා අතර විතරක් තියාගමු. කොහෙද ආරේ අතරමං වෙලා ඉන්නේ? දන්නේ නැහැ. අක්කේ මොනවද කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අර කොල්ල කොහමද අපි ඉන්න තැන දැනගත්තේ කියලා. මං කොහොමද දන්නේ නැහැ නේද අක්කේ අපි එතන නටනවා කියලා දැනගත්තේ. ලස්සන ස්ටෝරි එකක් නේ. හරිම පුදුම විදිහටනේ හම්බ වෙලා තියෙන්නේ. එතකොට දේව් අයියත් ඔයාට කැමති උනේ. ඔයාගේ නැටුම් දැකලාද? අක්කල නංගිලා හරි හරි නැටුම් නටලා තියෙනවා නේද? අනේ නෑ. දේව් අයිය දැකලා නෑ මං නටනවා. මොකද ඉතින් අපේ නැටුම් තහනම් කරලානේ තිබ්බේ. හරි හරි. මට තේරෙනවා. දැන් සේරම නැටුම් හොරෙන් නේද? අනේ අපිට බැරි වුණානේ. ඔහොම පිරිමි නටවල ගන්න. මේ නිසංසලාගේ වයර් ෂෝට් එකක්. මල සමය. මං ඉතින් මාල හතම දාගෙන ඉන්න ඕනද? ඒවයිතින් සිරිත්නේ. ඒක මේ ඔයයි මමයි පොලේ ගිහිල්ලා එළවලු ගණන් අඩු කරනවා වගේ අඩු කරන්න බෑනේ. මුචා මට නම් ඔය පොලවල් වලට ගිහලා පුරුදු නෑ. ඒකනේ නර්මදා කියන්නේ. ඔයා ඔච්චර නිදහස් කෙල්ලෙක් කියලා හිතුවට ඔයා කොච්චර පටු සීමාවක දින්නේ. ඇති ඇති ඇති. මට පොලේ නම් යන්න බෑ. මං ඔයා කියන විදිහට වැඩේට සෙට් වෙන්න. මොකද ඉතින් නැන්දා අම්මලා ෂේප් කරගන්නත් එපෑනේ. දැන් කාලේ මුළු දවස සිස්සෙම හවුස් කෝට් එල්ලගෙන හිටියට ඉස්සර කාලේ හොඳට ඇඳලා කනකර ආභරණ දාලා හිටියේ. දැන් ආයේ ඒවා කිව්වොත් විශ්වාස කරන එකකුත් නැති වෙයි. පූජා ඔයා කොහමද ඔය තරම් දේවල් දන්නේ? ඔයා මම දෙන්න මිකම වයිසෙනේ. පොතපත කියලා දෙයක් තියෙන නිකන් නෙමෙයි නර්මදා. නැත්තම් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන දැනගන්න මං ඒ කාලේ හිටියේ. හරි හරි කමක් නැහැ. රජ ගෙදරට මං ඔළුව දා ගන්නකම් මට ඔයාගේ සපෝට් එක ඕනේ. ඊට පස්සේ ඔව් ඊට පස්සේ සති තුනෙන් ඉටු කර දෙන්න. සන්ධ්‍යා ආන්ටි ඩෙනිම ගස්සලා සේපාලී ආන්ටිව බිකිනියට බැස්සුවේ නැත්තම් මේ මම නර්මදා නන්නේ. ඔයා නම් නර්මදා. හන් අපි තාම ගියේ නැද්ද? නෑ මිස්ටර් ඩග්ලස් මේ ඇනුවල් රිපෝට් එක හදනවා. පූජර තව දවස් දෙක තුනකින් ඒක ඕනේ කිව්වනේ. එහෙමනම් ඒක ඒ විදිහට කරමු. මේ කොහොමද විහන් පූජත් එක්ක වැඩ කරන එක ලේසිද? මේ නර්මදා එක්ක වැඩ කරනවා වගේ නෙමෙයි ටිකක් කරදරයි. කොහොම වුණත් ඉතින් එයත් කම්පැනියේ නීති වලට යටත් නේ. හොඳට මතක තියාගන්නවා යොහාන්. හැමෝම කොතනක හරි නීතියකට එහෙම නැත්නම් බලපෑමකට යටත් වෙලා ඉන්නේ. ඒක හින්දා තමුන්ට කරන්න ඕනේ දේ නෙවෙයි. තමුන්ට කරන්න වෙන දේ මතක තියාගෙන කරනවා.
ओके मिस्टर डगलस इसराहट आई मत मट जोहान लगे पाउट क्लिक को उदाव अवश्य भी क्या नहीं मिस्टर डगलस ओन दे मैं मिस्टर डगलस टेक नोकर नो दावा थी ना जोहान अभी तो इसराहट कुड़ाक बैठा थी नर्मदा मटी ने कम दुआ या के वेडिंग ने का ऊपर भी मट्टमी करेंगे तो पूजा मेवा नेहटे अवबोधयक नैव एक हिंदा युहान हुंदट होयलबल ला मे वेलरी करन्न ओने ओके मिस्टर डगलस एकेन वायंडेबा मंगे हेमदियाम होयलबल करन्न होदाय एमना युहान मन देयन युहान देम नेने नै मिस्टर डगलस मट्टिका लेट वेनो होदाय උඹ මේ ගැනීම කාටවත් කියන්න එපා. ඊගාවට හිතයි මාත් ඌට කැමතියි කියලා. පිස්සු දෙපා. දැල්ලේ මතුන ගමන් කඩලා දාන්න තරම් නිසංසලව වගේ නපුරු නෑ මං. ඒක නෙවෙයි. කොල්ල නම් උඹට හොඳටම පිස්සු හැදිලා. ඔයිටි ඒ පාර උඹත් පටන් ගත්තද පදයක් හදන්න ඒ ටිකට නරක් වෙලා තියි තව චුට්ටක් hina වුණා නම් කාරක නිකම්ම ගන්න තියි නිකන් වුණාට බං නිකම් වගේ තමයි දීලා තියෙන්නේ ගාන හොඳටම අඩු කරලා මං හොයලා බැලුවා ඉතී ටික ලෝන් එකට आय पटांग मड मुकुतला ඉස්සරහට වෙන්න බැරි නෑනේ මම ඔබට කියන්නේ සන්ධ්‍යා ඒගොල්ලන් අපේ පෙළපතට ආйти නුනට I think she's a nice girl අපේ අන්තිම සිලෙක්ෂන් එක තමයි හරියට හැරි एक अंतिम सिलेक्शन एक निवेश फलिका एक मगे फलवेनी सिलेक्शन मैं एक एक प्रश्न निशा एक ही अंतर लगिया पुता अन्ना तो डॉक्टर अंकल ए दिंगे एम को दादी से नन्ने कुत्तेरी की हुए नन्ने है ए दिंगे पूजा वैसे करते थे कभी नहीं नहीं मिस्टर डगलस यान तन नर्मदा के प्रश्न विषय देने पाता है म
මට බය අර පූර්ණිමා කෙල්ල කොහේ හරි ඉඳලා ආපහු මේකට ගෑවේවිද කියලා. දැනට නම් එහෙම ප්‍රශ්නයක් නැහැනේ නේද? පූජා හැමදාම අපිට කොලේ වහලා අසංක කලේ ඕක. හැබැයි මේ වතාවෙ එහෙම දෙයක් වුණොත් මට සිද්ධ වෙනවා පූර්ණිමාගේ තීරණයක් ගන්න. මොන වගේ දෙයක්ද? ඒක මොන වගේ දෙයක් වුණත් කමක් නැහැ. ඒක තීරණය කරන්න ඕනේ පූජා. මේකෙල්ල මට දීපු කරදරවල හැටියට එයා මේ වෙනකොට ජීවත් වෙලා ඉන්නවත් වටින්නේ නැහැ පූජා. ඒ වුණාට අපෙන් එයාට ප්‍රශ්නයක් උනේ නැහනේ. ඒක පූජා එයාගේ වාසනාව. අපිට ඒක අමතකම වෙලා ගිහින් තිබුණා. අන්න ඒක ලොකු වරදක් වුණා අන්තිමට. හැබැයි පූජා මේ සැරේ මගෙන් කිසිම සමාවක් නැහැ එයා. ඒත් මං දන්න තරමට ඒගොල්ලෝ දැන් ගොඩක් තරහයි. හොඳයි. ඔයා ඒ ගැන හොඳ උනන්දුවෙන් ඉන්න ඕනේ පූජා. ඕකේ? ඕකේ මිස්ටර් ඩග්ලස්. මං අසංකට ආදරය කරපේ කැත්ත. ඒත් ඒක නිසා දිකට මප් පච්චකේතට වරක් දෙන්න බෑ නේද? එහෙම කියලා ඔයා දැන් මොකද කරන්න යන්නේ? මම හිතුවා පියසේන මම යෝජනාවට කැමති වෙන්න. හොඳයිනේ. පියසේන මාමා අනික කවදාවත් නරක තැනක යෝජනාවක් කියන්නේ නෑනේ. හැබැයි නංගීක කොන්දේසියක් තියෙනවා. ඒ මොකද්ද? මගේ කසාදට කලින් ඔයාගේ කසාද වෙන්න ඕන. උයිටි ආයම පරණ ප්‍රශ්නෙමයි. ඒව තාම මගේ අහලකවත් නෑ. ඉතින් අපි එකක් අහලට ගේමුකෝ. මං දේවයට කියන්න. නෑ 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 ඕන්නේ නෑ. මං ඒක බලා ගන්න. මොකක් හරි එකක් හොයාගෙනවත්ද? අනේ නෑ අක්කේ. ඔයාට මාව විශ්වාස නැද්ද? මට විශ්වාසයි. දාරචිලා ඔක්කොගම ඒව දන්නා. මේ දොස්තර නෝනේ ටෙලිෆෝන් එකෙන් කතා කරන මහත්තයා තමයි තවම අල්ලගන්න බැරි වුණේ. කවුද පුතේ? මේ උංගිගේ බොරුනේ අප්පච්චි. දෙනවා දෙකක් වැඩිමල් කියලා බලන්න නැතුව.